ඒදි අපි අපි උත්තර ලංකා සභාවේ පක්ෂ ඒ පක්ෂවල මතය අපි වෙන වෙනම ඉදිරිපත් කළා. අපි අතර එහෙම ලොකු පරස්පර විරෝධයක් තිබුණේ නැහැ. නමුත් සමහර මත අතර වෙනස්කම් තිබුණා. ඒ නිසා අපි අපි තීරණයක් කලින්ම ගන්න ලැබුවා උත්තර ලංකා සභාවේ තියෙන සෑම පක්ෂයක්ම මේ 13 වෙනි සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට අදාළ තමන්ගේ මතය වෙන වෙනම ඉදිරිපත් කරමු කියලා. ඒ අනුව අපි ජාතික නිදහස් පෙරමුණ හැටියට මම අපේ මත පක්ෂයේ මතය ඉදිරිපත් කරා. ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ හැටියට වාසුදේව සහෝදරයා ඒ පක්ෂයේ මතය ඉදිරිපත් කරා. කොමියුනිස්ට් පක්ෂයේ මතය වීරසුමන වීරසිංහ මැතිතුමා ඉදිරිපත් කළා. උදේ ගම්මන්පිල මැතිතුමා පිවිතුරු හෙළූර්මේ මතය ඉදිරිපත් කළා. ගෙවිදු කුමාරතුංග මැතිතුමා ඉතුමගේ සංවිධානයේ මතය ඉදිරිපත් කළා. ඉතින් මේ හැම මතයකම තිබිච්ච පොදු හරය තමයි මේ මේක මේ අර චන්දිනොතියා ඉන්න ගමම් කරන පොඩි සෙල්ලමක් නේද කියන මතය. ඒ පොදු මතයේ හැම හැමෝගෙම නියෝජනය වුණා. අපි අපි ඇත්තර කතාව කිව්වොත් දැන් මම අර කලින් කිව්වෙත් ඒකයි ભેදයක් හැදෙන මාතෘකාව නෙවෙයි දැන් උඩට ගන්න ඕනේ. සමගිය වර්ධනය කරන්න පුළුවන් මාතෘකාවයි උඩට ගන්න ඕනේ. මොකද මේ අපි ඉන්නේ තද අර්බුදයක ආර්ථික අර්බුදයක. ඒකට මුළු මහත් හැමෝගෙම අවධානය දීලා මහජනයා මහජනයාගේ පංගුව ආණ්ඩුව ආණ්ඩුවේ පංගුව අනිත් විරුද්ධ පක්ෂයේ පංගුව එහෙම ඔක්කොම එකට මේකේ එක මැච් එකක් හැටියට නොගැහුවොත් මේකෙන් අපිට ලේසියෙන් ගොඩ එන්න බෑ. ඉතින් එහෙම වෙලාවක මේ සමගිය වෙනුවට ભેදය වැපිරෙන විදිය උත්සාහයෙන් දැරීම වැරදි කියන එක තමයි අපේ අදහස උනේ.